ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංකල්ලයේ පළමු කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. ලබන 14 වෙනිදා දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහැර ආරම්භ කරන්නේ ලබන 15 වෙනිදායි. අවසන් රන්දෝලි පෙරහැර ලබන 19 වෙනිදා වීදි සංචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ වන විට එක දේවාලයක ගමන් කළ ලැබිලා තියෙන්නේ අලි 5 දිනක් පමණයි. ඉතින් ඉතාමත් කනගාටුයි. ගිය අවුරුද්දෙත් අපි අලි 10 දිනකට වැඩි ප්‍රමාණයක් මේ පෙරහැර මංගල්‍යයේදී අලි ඇතුන් යොදාගත්තා. මේ වන විට විශාල හිගයක් වෙලා තියෙනවා. දැක බලා ගන්න එන අයට බලන්න දෙයක් තියෙන්න ඕනේ. එදා රජ දවසේ ඉඳන් හිටපු විශාල අලි ප්‍රමාණයක් හිටියා මේ පෙරහැර මංගල්‍යයේ ගමන් කරුවා. ඉතින් කියන්න කනගාටුයි. ගිය අවුරුද්දේ ආපු අලිත් මේ අවුරුද්දේ සහභාගී වෙන්න නැහැ කියලා වර වෙලා අලි හාම්පුතුන්ගේ සංගමයෙන් කියනවා. ලිඛිතව දන්නලා තියෙනවා සත්ව උද්‍යානයේට අලි ඇතුන් අපිට ලබා දෙන්න කියලා. පසුගිය වර්ෂවල අලි ඇතුන් 5 දිනක් නිදහස් කරලා මේ පෙරහැර මංගල්‍යයට යොදාගත්තා. මේ වන විට එයි අධ්‍යක්ෂක මහත්මයාට මං කතා කරා දුරකථනයෙන්. එතුමා පවසන්නේ අලි ඇතුන් හිටියත් අලි පාලනය කරන හස්ති පාලකවරුන් නැහැ කියලා. ඉතින් ඒක කනගාටුදායක සිද්ධියක්. මේ පාර මේ අලි ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙනවා පෙරහැර සමග. මේ වගේම මේ විශේෂයෙන්ම මේ රජය මේවට මැදිහත් වෙන්න ඕනේ. මේ අසල පෙරහැර කියන්නේ අපේ බෞද්ධයෝ හැටියෙන් කරන ලොකුම උත්සවයක් කියලා සැලකෙනවා. මං දැනුවත් මහනලතුමාලයි අපි සිරුම නිලමෙලාගේ ওই සන්දේශයට දාලා තියෙන අලි ප්‍රශ්න ගැනමයි අපි කතා කරලා තියෙන්නේ. මේ හීල ඇත්තුන්ගේ හිගය කාලයක් තිස්සේ පැවතෙනවා. දැන් එන්නේ එන්නම වැඩි. අපි දැන් ඒ කාලේ 2005 6 පෙරහැරවල් කරනකොට අලි 150කට උඩින් හිටියා. නමුත් මේ දක්වා වෙනකොට අලි 80කට පමණ ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. මේක ඇත්තටම රටේ ජනාධිපතිතුමාට මේක පුළුවන් කරන්න. මේ වර විතරයි මේ අලි 5 දෙනෙක් යොදලා පෙරහැර කරන්න උනේ මේ සිව් මහ දේවාලවලට.